සුබ දවසක්. මම වෛද්‍ය රුමාල් ගුණරත්න නයින්වෙල්ස් රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය දන්ත වෛද්‍යවරයා. දන්ත සෞඛ්‍ය රැකගන්න එක අපි මුලින්ම කරුණු කීපයක් යටතේ ඒක අපිට බලන්න පුළුවන්. එක පෝෂණය අපේ පුරුදු ඊට පස්සේ අපේ ගර්භණී මව්වරුන්ට කොහොමද ඒක බලපාන්නේ සහ වෙනත් රෝග තත්ත්වයන් යටතේ කොහොමද අපේ දන්ත සෞඛ්‍ය රැකගන්න කියලා. මුලින්ම අපි බලමු පෝෂණය. පෝෂණය යටතේ අපි කියන්නේ අපි ගන්න ආහාර වේල. අපි හැමදාම සමබර ආහාර වේලක් ගන්න කියන්නේ මොකද අපිට අපේ ශරීරයේ වෙනත් අවයවයන් වගේම දන්ත සෞඛ්‍යයත් අපි විදුරු මසත් නිරෝගී තියාගන්න අපේ ගන්න ආහාර ඉතාමත් වැදගත්. අපි පුරුදු වෙලා ඉන්නවා නම් ගොඩාක් අධික සීනි සහිත ආහාර, අධික ආම්ලික ආහාර ගන්න ඒක අපිට ඍජුවම අපේ දන්ත සෞඛ්‍යයට බලපානවා. අපි පුරුදු වශයෙන් ගත්තොත් අපි දත් මදින ක්‍රමය. අපි හැමෝම දන්නවා දත් මදින්න. කෙනෙකුගෙන් කෙනෙකුට අපේ දත්වල පිහිටලා තියෙන ස්වභාවය වෙනස් නිසා අපි හරියටම දත් මදින්නේ කොහොමද කියලා අපි දැනගන්න ඕනේ. ඔබ අනිවාර්යයෙන්ම ඔබේ දන්ත වෛද්‍යවරයාගෙන් හරියටම දත් මදින්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. පුරුදු වශයෙන් ගත්තම අපි ගොඩක් බුලත් පිට කන කෙනෙක් නම්, මද්‍යසාර පාවිච්චි කරන කෙනෙක් නම්, දුම්මැටි ගොඩක් පාවිච්චි කරන කෙනෙක් නම් අපේ තියෙන ලොකුම ප්‍රශ්න තමයි කට වේදනාව. කට වේදනාවයි කියන්නේ අපේ දන්ත සෞඛ්‍යයට ඉතාමත් මහිතකරයි. මොකද අපේ විදුරු මහ සහ දත් තියෙන්නේ අපේ කෙළවල. කෙළ අපේ ගොඩක් කියලා අපි කෙළ හිඳෙනවායි කියන්නේ දත්වල කුහර ඇතිවීම, අපේ විදුරු මස්වල රෝග සහ ඒක පිළිකා දක්වා වර්ධනය වෙන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම ගර්භණී මාතාවන් අපි සලකලා බැලුවොත් ගර්භණී කාලයේදී ඒගොල්ලන්ගේ හෝමෝන ක්‍රියාවලිය නිසා ඒගොල්ලන්ට ගොඩක්ම බලපාන ප්‍රශ්නයක් තමයි විදුරු මස්වලින් ලේ ගැලීම. ඒක නිසා ගර්භණී මාතාවන්ගේ මුල් කාලයේදීම දන්ත වෛද්‍යවරයෙක් වෙත යොමු කරලා ඒගොල්ලන්ට අවශ්‍ය නිසි ප්‍රතිකාර කරන්න ඒගොල්ලන් වග බලා ගන්න ඕනේ. අපේ දන්ත සෞඛ්‍ය පිළිබඳව හැමතිස්සෙම ඔබ දන්ත වෛද්‍යවරයෙක් වෙත අඩුම ගානේ මාස 6කට සැරයක්වත් යොමු වෙලා ඔබේ දත් ටික පරීක්ෂා කරලා ඒ පිළිබඳව හොඳට කරුණු කාරණා දැනගන්න ඕනේ.